අදත් විරුදුවාදය අරංාව මාමයි බෑනේ විරුදුවාදේ. ඉතින් ඔයාලට අද කෙටි විරුදුවාදයක් අරංාවේ මාමේ අපි දෙන්න එකතු වෙලා මේ වාදේ ඉක්මනට පටන්ගම වැඩි කතා නැතුව නේද? ඕ පුතේ, අපි විරුදුවාදය පටන්ගම මොකද වැඩි කතාව ඕන්නේ? විරුදුවාදය පටන්ගමු. මගේ පුතේ එඹ කියපන් ඉස්සෙල්ලා විරුදුවාදය පටන්ගමු. කලාවේ හරි රසය පෙරා විරිඳුව රහ කර තියමින් ඔයාලා හටෙන් අද කියනවා විරිඳු පෙලක් අපි ගොතමින් ගස්වල නැති අතු හොල්ලා රිලා වඳුර උඩ පැන්නට කලාකරුව බය වේවිද හැලි වඳුරගේ ගෙරවිල්ලට තුරා කකුළුවා එහි උඩ පනින්නේ ලූලා නැති වලෙ කනයා පන්ඩිචයයි යැයි තියන්නේ විලේ ඉන්න ගෙම්බ නැහැනෙ වැවේ තියන රහ දන්නේ බෑනු උඹේ සැබෑහිළුව ජනතාවට පවසන්නේ සක්දා මාමයනෙව මුහු දෙනහන්නට ඇඟ පුරාම සබංගාල බැස් සඟි මුහු දෙත උඩට නිදිනාලනාල කරිච්ච ජලයට සබම් නිදිල ඇඟ පුරාම ලැජ්ජයි මාමට සබම් නිදිල ඇඟ පුරාම ලැජ්ජයි මාමට දවසක් දාමේ කනගඟ ඒසී කළ බස්රියකට ගිහි සිටි අයගෙන් ඇසුවා සීතල ඇයි මේ තරමද කොන්දොස් කර එදා ඇවිත් ඒ වෙලාවේ මේ කළඟට දොර ඇරලා ඇදල දැම්ම බස් රථයෙන් එදා බිමට පීන මනුසුස කම නැහැමිහි කාළඟ පෙනෙන්නේ ඇහැත කනට පෙහෙන ගෑනු හට මේ කා ගිජුවෙන්නේ කපටිකමින් හැම තැන දිම දිනාගන්න උඹ හැදුවත් මොකටි මූන දැක්ක ගමයින් බයවේ මේ කෙල්ලෝමට බෑනු උඹ මේ කරන අපහාසිත කඳුළුවේ විරිඳු වාදේ අවසානෙට බෑනු උඹට ගැහැනු ළමයි බය වීලා නෑ කිසිදා මේ මාමට මුකටි මූන මම පෙන්නන්නම් ආවොත් හැන්දෑවට සක්දා මාමගියා කිතුලේ නගින්නට හැරයක පැටලි වැටුණා අමුඩයේ පහළට බිමට එන්න විදියක් නැහැ සැවුම බලාගෙන මාමා එදා බිමට වැස්සෙ මුට්ටියේ දාගෙන මාමා එදා බිමට වැස්සෙ මුට්ටියේ දාගෙන ළඟෙතා බැස්සි මල් පැණි වීගෙන වාදෙන් පසු බැන යන්නේ කඳුළු සලාගෙන කොහොම
මොනවද මම මේක කියන මූණ බලාගෙන තල්ගස් කොහොමද බහින්නේ මුට්ටියේ දාගෙන තල්ගස් කොහොමද බහින්නේ මුට්ටියේ දාගෙන ඇද්ද බෑන උඹට අදවාදින් පරදින සිද්ධ වුණානේ.